ලියන මාතෘකාව අද අලුත් පාඩමක් හත වසරේ තියෙන සුපිරිම පාඩමක් පුතේ අද සුපිරියටම කියලා දෙනවා ප්‍රැක්ටිකල් සහිතව ඒකට තමයි පුතාලට සෙන්ටිමීටර් 6ක් දිග සෙන්ටිමීටර් 6ක් පැත්තක දිග වෙච්ච සමචතුරස්‍ර කීපයක් ගේන්න කිව්වේ 17 වෙනි පාඩම වර්ගඵලය පුතේ වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඒරියා एरिया एनिसा बहुविट पुते वर्गपाले सांकेते कैपिटल ए वर्गपाले टापी बहुविट गाने कैपिटल ए अन्य का चुट्टा क्लिया गान वर्गपाले वर्ल्ड इंग्लिशी एंड क्या ने एरिया अरे सामान मेरे को क्या आ दूरी आ अपे एरिया एक डेंडे बा डंडे बने अपे एरिया का डावत कुटुम्बत आवा अन्न पुते अपे एरिया एक ट सामाहरु क्या ने एरियल किया ला गों का मने सामाहरु किये नो दोरे अपे एरियल एक डेंडे बा एरियल क्या ने विने का एरिया 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 क्या ने वार्ग पाले अपे वर्ग पाले टेन ने पाकी लगी है हरि अपे काऊ मदी ले हमीन मत पेन ने मत में सुविनी सुविनी इन्न मत अनुत्तरा को बला मगे आलू सेट टेक कैमरा ऑन करा नया नहीं तारा हम तारा है गुड दिने कौन कर लेने वर्गपालय वर्गपालय इंग्लिश अन्न विनुग देंगे हरि पुते में वर्गपालय संधा दें मिंग इतर हट बहुविट भाविताक्रा कैपिटल ए अने का दाका इक वेदगात्वेनो पुते वेदगात्वेनो हरे ईलंगर प्रश्न अक्लिया वर्गपाले यानु कुमग्द सुपरी प्रश्न वर्गपाले यानु कुमग्द वर्गपाले अनु कुमग्द दारुवेक दालतीनो सिग्नल ने अलु एक अट बाय वेन्ने पा उद्यांग सर इन्न वने मे पत्त रेकोर्डिंग दालतीने बाय वेन्ने पा मम इन्न वने हिंदी एंग पुते मम इन्न वने केले कोहमद कियान्ने हिंदी एंग दान्नो अद बालम दें हिंदी फिल्म बालन वने वा हिंदी एंग कोहमद कियान्ने मैं हूं ना मैं हूं ना बायवेन ने पा मैं हूं ना बायवेन ने पा मैं हूं ना एक यानी मामा हूं ना क्या लने भाई मामा इन्न वाक ये नहीं बायवेन ने पा मामा इन्न वाने हरि हरि पुते लिया ना प्रश्न या वर्गपाले अनुकुमाग्द वर्गपाले अनुकुमान वर्गपाले अनुकुमाद हरि बालमु पांती की दिन एक दानवद केला माइक कौन करन हा दान अनुत्तरा दानवना आता उसान बला वर्गपाले की अन्य मुकाद हरि अरलिया माइक के कौन करन सर क्या नबुदे ओके अनुदोनी मैं माइक के कपारा को बन बुते ए ऐती दीगा गुनकिरी में पाले ले दीगा गुनकिरी में पाले ले नियम है पेटियो एक के ने की आधार से दीगा गुनकिरी में पाले ले चादू पे मको महासभा रैसी में ले काम दे लिया ने मनो आद चादू पे माइक के कौन करन
මොකද්ද පුතේ වර්ගඵලය කියන්නේ? තරුගේ ඇහ තලපය පුතේ කි හටවන මාසෙ ඉඩ ප්‍රමාණය ආයි මක් කියන්නේ පුතේ? හරි. තව කවුද දන්නේ? මිහින් නෙත්සර කියන්න බලන්න. වස්තුවක මතු පිට විශාලත්වය. ඊළඟට නෙතුකයා. දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. විනුග. විනුග මයික් එක ඔන් කරන්න. මතු පිට පෘෂ්ඨයේ ඇති ප්‍රමාණය. අක්කගෙන් අහගත්තනේ හොර ගෙඩියා. නිසංග අක්කත් ගෝලයම අපේ ජානක්සගේ පුතා. සංවෘත රූපයක දිග වැඩි කිරීම පළල. සංවෘත රූපයක දිග වැඩි කිරීම පළල. තුලන සංවෘත රූපයක ඇති විශාලත්වය. සංවෘත රූපයක ඇති විශාලත්වය. හරි. ඇති. දැන් අහගෙන ඉන්න. ඔන්න පුතේ ගොඩ දෙනෙක්ගෙන් ඇහුවා. සමහරක් කට්ටිය උත්තර දුන්නා. සමහරක් කට්ටිය හරියට උත්තර දුන්නේ නැහැ. ඇත්තටම පුතේ මට පොඩි දුකක් තියෙනවා. වර්ගඵලයේ දිග වැඩි කිරීම පළල කියලා කවුද කියලා දුන්නේ? ඔයාලට ජානක සර්ගේ පන්ති ගියා නම් ඔහොම වෙන්නේ නැහැ සිස්සත්ත කාලේ. දිග වැඩි කිරීම පළල කියන්නේ පුතේ ඍජු කෝණාෂ්ටක වර්ගඵලය හොයන සූත්‍රේ. ඍජු කෝණාෂ්ටක වර්ගඵලය හොයන සූත්‍රේ. ඒක නෙවෙයි දෙයියෝ මං ඇහුවේ. මං ඇහුවේ වර්ගඵලය කියන්නේ මොකද්ද කියලා. දන්නේ නැහනේ. එහෙනම් අහගෙන ඉන්න. දැන් හොඳට අහගෙන ඉන්න. පුතේ ඕනෑම ඝන වස්තුවක මතු පිට ඕනෑම ඝන වස්තුවක මතු පිටට කියන්නේ පෘෂ්ඨ කියලා පුතේ. කුෂ්ඨ නෙවෙයි. අර මෙහෙම කහන්නේ කහන්නේ දද කුෂ්ඨ. ඒව නිවි. පෘෂ්ඨ පෘෂ්ඨ. මතු පිට පෘෂ්ඨය. මේ දැන් පුතාලට පේන උද්‍යංගසගේ බෝඩ් එක. උද්‍යංගසගේ බෝඩ් එකේ මම මේ අල්ලන්නේ මතු පිට පෘෂ්ඨය. ආන් මතු පිට පෘෂ්ඨය. ඔන්නෝය පෘෂ්ඨය පුතේ පැතිරිලා තියෙන ප්‍රමාණය. කිසියම් පෘෂ්ඨයක් පැතිරිලා තියෙන ප්‍රමාණයට කියනවා ආන් එකේ වර්ගඵලය කියලා. විනාඩියක් දෙන්න. හරි ආගෙන ඉන්න පුතේ. දැන් උදයන්ග සර් කී කී හිටියේ හොඳට ආගෙන ඉන්න. මම මේ අල්ලණේවට කියන්නේ පෘෂ්ඨ නේව කුෂ්ඨ නේවේ පෘෂ්ඨ. අන්නේ පෘෂ්ඨයක් පැතිරී තියෙන ප්‍රමාණ ආන් එකට කියනවා වර්ගඵලය. හරිනම් පුතේ ඕවට කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය කියලා. එහෙනම් දැන් තේරුණාද වර්ගඵලය කියන්නේ මොකද්ද කියලා? කියන්න බලන්න. කිසියම් පෘෂ්ඨයක්
පැතිරී ඇති ප්‍රමාණය කියන්න පුතේ කිසියම් පෘෂ්ඨයක් මොකද්ද පැතිරී ඇති ප්‍රමාණය කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය මේ පීයගෙන දෙන්න පැන්සල් කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය ලියා ගන්න පුතේ කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ වර්ගඵලය ලෙස හැඳින්වේ හරි එහෙනම් පුතේ අදින් පස්සේ කවුරු හරි පුතාලගෙන් ඇහුවොත් පුතාලගෙන් ඇහුවොත් වර්ගඵලය කියන්නේ මොකද්ද කියලා මොකද්ද දෙන උත්තරය අරලියා මොකද්ද දෙන්නේ කියන්න බලන්න මල්මි කියන පුතේ කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ හරි පුතේ ඊළඟට ලියන්න මෙහෙම ඊළඟ ප්‍රශ්නේ වර්ගඵලී ඒකක මොනවාද ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න ප්‍රශ්න වලින් තමයි මම උගන්වන්නේ වර්ගඵලී ඒකක මොනවාද වර්ගඵලී ඒකක මොනවාද වර්ගඵලයේ ඒකක මොනවාද आगनी हर बलागनी वर्गपल मणिन ऐकक बलागन पुते हर आगनी वर्गपल मेनीम संधा अभी भाविताकर पुते वर्ग सेंटीमीटर वर्ग किलोमीटर वर्ग मीटर एव भाविताकर नम तोक निवे पुते वर्गपल ओणम ऐकी मणिन पुलवंद वर्ग एकक अन्न मतक वर्गफल संधा भावितोन सैम विटम वर्ग एकक एक मेकाय आगे सेंटीमीटर नांग वर्ग सेंटीमीटर मीटर नांग वर्ग मीटर किलोमीटर नांग वर्ग किलोमीटर हेम तीसम वर्ग वेन्नो पहदलिद एना मतक त्यागन वर्गफल मेनीम संधा भाविता कराने सैम विटम वर्ग एक कवि हर लियान पुते मेहम पिलितुर लियान पिलितुर लियान पिलितुर लियान वर्गफल मेनीम संधा सैम विटम योदागनु लबाने वर्गफल मेनीम संधा
සෑම විටම යොදා ගන්නු ලබන්නේ වර්ගඵලයේ මැනීම සඳහා සෑම විටම යොදා ගන්නු ලබන්නේ පෑන මාරු කරන්න රතු පෑන වගේ ගන්න වැදගත් දෙයක් එතකොට හයිලයිට් වෙනවා වර්ග ඒකක වේ සෑම විටම භාවිතා කරනු ලබන්නේ වර්ග ඒකක වේ වර්ග ඒකක වේ වර්ග ඒකක වේ වර්ග ඒකක වේ හරි උදාහරණ ලියා ගන්න වර්ග සෙන්ටිමීටර් කියවන විදිහත් ඔන්න ලියා ගන්න වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර් වර්ග කිලෝමීටර් හැමතිස්සෙම වර්ග එන්න ඕන නැත්තම් සදා සොත්ති බවන්තු වර්ගඵලය සඳහා හැමතිස්සෙම වර්ග එන්න ඕන වර්ගඵලය සඳහා සෑම විටම භාවිත ලබන්නේ වර්ග ඒකක වේ වර්ග ඒකක වේ වර්ගඵලය සඳහා සෑම විටම වර්ග ඒකක වේ වර්ග ඒකක වේ වර්ග ඒකක වේ හරි ආගිනින් වර්ගඵලයේ සඳහා සෑම විටම භාවිතා කරන්නේ වර්ග ඒකක හරි ලියන මාතෘකාව සුපිරි මාතෘකාවක් අභිමත ඒකක භාවිතේ මෙන්න මෙහෙම අභිමත ලියන්න සුදු මහා ප්‍රාණ බයන්න අභිමත 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 ඒකකයක් භාවිතයෙන් ආස්තරයක වර්ගඵලය සෙවීම අභිමත ඒකකයක් භාවිතයෙන් ආස්තරයක වර්ගඵලය සෙවීම අභිමත ඒකකයක් භාවිතයෙන් ආස්තරයක වර්ගඵලය සෙවීම හරි අභිමත ඒකකයක් භාවිතයෙන් ආස්තරයක වර්ගඵලය සෙවීම හරි දැන් චූටි පුතේ පෑන පැත්තකින් තියන්නකෝ උදයන්ග සර් සුපිරියට කියලා දෙනවා පොඩ්ඩක් බලාගෙන ඉන්න ආගෙන ඉන්න අභිමත ඊට කලින් චූටි දෙයක් කියලා දෙන්න තියෙනවා අහගෙන ඉන්න පුතේ ලබන සතියේ පුතාලා ලෙටර් ගෲප් එකට ලින්ක් එක දාන්නේ නැත හරිනේ ඒ නිසා පුතාලා ප්‍රගති ෆවුන්ඩේෂන් වෙබ්සයිට් එක හරහා රුපියල් ලක්ෂ 20 ගාණක් වියදම් කළා අපි ලොකු සිස්ටම් එකක් ගත්තා ඒ ඔයාලගේ ආරක්ෂාව සහ ඔයාලා වෙනුවෙන් ඒ නිසා පුතේ ඔයාලගේ ගෲප් වලට උදයන්ග සර් වීඩියෝ ටිකක් හදලා දානෝ ඒකේ ලියාපදිංචි වෙන හැටි ඊළඟට උදයන්ග සර්ගේ ටියුට් එක පවා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ එතනින් PDF එක PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ මුදල් ගෙවූ සිසුන්ට PDF එක ටග් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එතකොට ලියාපදිංචි වෙන විදිය PDF එක ඩවුන්ලෝඩ් කරන විදිය
මුදල් ගෙවන ආකාරය පුතාල සියලුම සියලුම දේවල් වීඩියෝ මගින් ලෙසන් එකක් දෙනවා අනිවාර්යෙන් ගෲප් එක බලන්න එතකොට මේ වීඩියෝ ටික බලලා දෙමාපියොත් එක්ක එකතු වෙලා account එක හදා ගන්න පුළුවන් එහෙම බැරි වුණොත් විතරක් මෙන්න මේ අංකයට කතා කළා මේ මගේ අංකය වල දන්නෝ 0.71 251 96 මෙන්න මේ අංකයට කතා කළා සර් අනේ සර් මට තුට්ටක් තේරෙන්නේ නැහැ සමහර මේ දරුවෝ ඉන්න දෙමාපියොන්ට මේ තේරෙන්නේ නැහැ අන්න එහෙම දරුවෙක් ඉන්නව නම් මට කතා කරන්න මම කරන විදිය කියලා දෙන්නම් පැහැදිලිද හැබැයි මම හිතනවා ගොඩක් ළමයින්ට මේ වීඩියෝ ටික බැලුවට පස්සේ ඇතුල් වෙන්න පුළුවන් අනික් කාරණේ තමයි පුතේ ලබන සෙනසුරාද වෙනකන් ඉන්න එපා සෙනසුරාද උදේට මට කෝල් කරා කියලා මට කරන්න දෙයක් නැහැ මං උදේ 8 ඉඳලා පන්ති ඒ නිසා සිකුරාදට කලින් ඒ සයිට් එකේ ලියාපදිංචි වෙන්න. සයිට් එකේ ලියාපදිංචි වෙන්න සල්ලි ගන්නෙ නෑ. ඒකේ ලියාපදිංචි වෙන්න. නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්. වීඩියෝ ටික මං ඔක්කොම දාන්න. හරිනේ. ඒක කරගෙන පුතාලා ලෑස්තිලා ඉන්න. හරි. පුතේ ඔන්න දැන් උදයන්ග සර් ලස්සන මාත්‍රකාවකට යන්න. සර් පොඩි අවුලක් තියෙනවා. මෙන්න මේ වචනේ තේරුම දන්නේ නෑ. අභිමත අභිමත කියන්නේ පුතේ දැන් මෙහෙම කියනවා සමහර වෙලාවට අහගෙන ඉන්න සමහර වෙලාවට හොඳට අහගෙන ඉන්න ගෙදර දෙමාපියෝ බනිනවා මෙහෙම ගෙදර දෙමාපියෝ බනිනවා මෙහෙම මේ Tamanට අභිමත පරිදි වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා ගහනෝ දත්තිස් දෙක ආ එහෙම කියනෝනේ ආන්න Tamanට අභිමත පරිදි වැඩ කරනෝ ඒ කියන්නේ පුතේ තමන්ට ඕන පරිදි තමන්ට ඕන ඕන විදියට එහෙනම් පුතේ අභිමත කියන කේ තේරුම තමන්ට කැමති පරිදි එහෙනම් පුතේ වර්ගඵලය මනින්න පුළුවන් තමන්ට කැමති ඒකකයක් හදාගෙන හරි පුතාලට මං ගේන්න කිව්ව නේද සෙන්ටිමීටර් 6ක් දිග सेंटीमीटर हाया पाले ल, आन, गान्ना बालन ना समचा तुरास, उन्नो का तमाई, अपे अभिमत एक के, अपे कैमती एक के, अभिमत एक के, ओ का तमाई, अभिमत एक के 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 දැන් අපි මෙන්න අපි කැමති අභිමත ඒකකයක් අපි හදාගන්න පුතාලට ඕන නම් අඩියක් දිග අඩියක් පළල ඒකත් අවුලක් නැහැ ඕනම ආස්තරයක් ඕනම ඒකකයක් මේකට කියන්නේ අභිමත ඒකකයක් කියලා හරි දැන් ඕකෙන් වර්ගඵලය හොයන්න හදා සියලු දෙනා කැමර රොන් කරලා නැගිටලා ඔයාලගේ සාලෙට යන්න සාලෙ ගියාට කමක් නැහැ කැමර රොන් කරලා සාලෙට ගිහිල්ලා සාලෙ හරි කාමරේ හරි කමන්නේ කාමරේ හරි කමන්නේ බලන්න අපි හිතමු කාමරයක් සාමාන්‍යයෙන් ඍජු කෝණාශ්‍රයක් වගේ තැනක් ගන්න. ඔයාලගේ ගෙදර තියෙන ඕනේ ඍජු කෝණාශ්‍රයක් වගේ තැනක් අරගෙන මෙන්න මේක භාවිතා කළා. ටග් ගාලා මට වර්ගඵලය හොයලා දෙන්න. ඉක්මන් කරන්න. මේන් කීයක්ද කියලා බලන්න. ඉක්මන් කරන්න. මේන් කීයක්ද කියලා බලන්න. ඉක්මන් කරන්න. मेन मे अभिमत भावताकल पुताल के कामरे वर्गपाले होयान बलान मेन कीयक्त किल बलान मे वगे कीयक्त कामरे इकमकर
මන් දෙයක් කියලා දෙන්නම් පස්සේ ඉක්මන් කරන්න. අනිවාර්යෙන් පුතේ ප්‍රැක්ටිකල් එක කරන්න පුතේ අඩුම තරමේ වෙන මොකුත් නැත්තම් පොතක් හරි කමන්නේ පුතාලගේ පොතක් හරි තියලා කාමරේ වර්ගඵලය හොයන්නකෝ කාමරේ වර්ගඵලය හොයන්න ඇඳන් අස්සින් පොඩ්ඩක් රිංගුවට කමක් නැහැ ළමා කාලේනේ ඕකට කියන්නේ පුතේ අභිමත ඒකකය භාවිතේ වර්ගඵලයේ සෙවීම අද දානවා පුතේ දරුව දානවා අර වීඩියෝ ටික කවද්ද දාන්නේ කියලා අද දානවා ඔයාලා අදම ලියාපදිංචි වෙන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න කෝල් එකක් දීලා හරිනේ කරප කර තව වෙලා ඕන කියන කාණ්ඩේ ඕන කියලා මැසේජ් එකක් දාන්න තව වෙලා ඕන කියන කාණ්ඩේ මං ඒකයි කිව්වේ සුජිකෝණාස්ථාකාර කොටසක් ගන්න අන්න පුතේ ඉස්සර කාලේ මිනිස්සුන්ට සෙන්ටිමීටර් මීටර් තිබුණ නැහැනේව ඉස්සර කාලේ මිනිස්සුන්ට පුතේ සෙන්ටිමීටර් මීටර් තිබුණ නැහැ ඒ මිනිස්සු මෙන්න මේ වගේ ඒකකයක් හදාගෙන Tamanට කැමති පරිදි ඒකකයක් හදාගෙන ඒකෙන් තමයි මේ වර්ගඵල මැන්නේ උදයන්ග සර් කියලා දෙන්න ඕනේ ඒක තේරුණාද ඉස්සර කාලේ මිනිස්සුන්ට පුතේ සෙන්ටිමීටර් මීටර් තිබුණේ නැහැ ඒ මිනිස්සු තමන් කැමති වැරදි අභිමත ඒකකයක් හදාගෙන ආන්න ඒකෙන් තමයි ගොඩක් දේවල් මැන්නේ පැහැදිලිද අන්න ඒක තමයි एक तमाई अभिमत एक के बावितेन अभिमत एक के बावितेन वर्गपले सेवीम कियान अभिमत एक के बावितेन वर्गपले पुते अत उसान दैल लमाई एन एक पंकलेन दम्मां पड़ी प्रश्नियाक कहानो पुते දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනු පුතේ ඔයාලගේ ගෙදර දැන් ඔය කාමරේ වර්ගඵලය හොයනකොට ඔයාලා මේ විදියට ඔක්කොටම තිය තිය ගියාද නැත්නම් ඔබ භාවිතා කරපු කෙටි ක්‍රමය මොකද්ද මැනල පොතේ ලියන්න ඕනේ මේ ක්‍රියාකාරකම කරානම් ඇත දැන් පුතේ මේව ඔක්කොම තිය තිය ගියාද හැමතැනම නැත්තම් මොකක් හරි කෙටි ක්‍රමයක් භාවිතා කරන්න මොකද්ද කෙටි ක්‍රමය දිග දිග පැත්තට තියෙන කොටු ගානයි පළල පැත්තට තියෙන කොටු ගානයි හොයා ගන්න දිග පැත්තට තියෙන කොටු ගානයි පළල පැත්තට තියෙන කොටු ගානයි හොයලා දිග පැත්තට තියෙන කොටු ගානෙන් පළල පැත්තට තියෙන කොටු ගාන වැඩි කරා නම් ගුණ කරා නම්
උත්තරේ එනව නේද? ඔබට තේරෙනවද? ආන් තේරුණානේ. ඔන්න ඕක තමයි මට කියලා ගන්න ඕන. පැහැදිලිද? අභිමත ඒකකයක් භාවිතයෙන් වර්ගඵලය හොයනවා කියන්නේ ඕකට. පැහැදිලිද? එන ලියන්න පුතේ මෙහෙම. ලියන්න. ලියන්න. තමන් කැමති පරිදි. ලියන්න. තමන්ට කැමති පරිදි. තමන්ට කැමති පරිදි. තමන්ට කැමති පරිදි. ඒකකයක් නිර්මාණය කරගෙන තමන්ට කැමති පරිදි ඒකකයක් නිර්මාණය කරගෙන ඒකකයක් නිර්මාණය කරගෙන ඒකකයක් නිර්මාණය කරගෙන ඒකකයක් නිර්මාණය කරගෙන වර්ගඵලය මැනීමේ සිද්ධිය වර්ගඵලය මැනීමේ සිද්ධිය වර්ගඵලය මැනීමේ සිද්ධිය වර්ගඵලය මැනීමේ සිද්ධිය අභිමත ඒකකයක් භාවිතයෙන් වර්ගඵලය මැනීමේ සිද්ධිය අභිමත ඒකකයක් භාවිතයෙන් අභිමත ඒකකයක් භාවිතයෙන් අභිමත ඒකකයක් භාවිතයෙන් අභිමත ඒකකයක් භාවිතයෙන් වර්ගඵලය සෙවීමයයි කියනු ලැබේ අභිමත ඒකකයක් භාවිතයෙන් වර්ගඵලය සෙවීමයයි කියනු ලැබේ වර්ගඵලය සෙවීමයයි කියනු ලැබේ අභිමත ඒකකයක් භාවිතයෙන් වර්ගඵලය සෙවීමයයි කියනු ලැබේ හරි පුතාලා කරන්න ඕනේ මෙහෙමයි බලා ගන්න मैंने मेक लिया गया रूप सटा ने करना मैं ओया लगे गिदर काम अरे मैं मैंने मैं मांग आंदी ने कहा मैं कोटू देख इकाई देखाई इकाई देखाई तुनाई हाथ रहे पहाई के लगाम मैं पैतर कोटू एत पहाय मैं पैतरा कोटु पहाय मैं पैतरा कोटु हाथ रख गम मैं पैतरा कोटु हाथ रहे हरि बलागिनी मैं पैते कोटु हाथ रहे मैं पैते कोटु पहाय सुध पुते बलागिनी नको मैंने कहा बलागिनी नको पुते बलागिनी කොටු 4යි 5යි. එතකොට පුතේ අපිට මේකේ මුළු වර්ගඵලය ගන්න පුළුවන්. මුළු වර්ගඵලය ගන්න පුළුවන්. දිග පැත්තට තියෙන කොටු ගාන 5 වැඩි කරනවා. පළල පැත්තට තියෙන කොටු ගාන. පස්සරක් 4 කීයද? 20යි. ඒකකය. Taman මෙම කොටු. අපි ගත්තේ ඔය අපිට කැමති කොටුවක්. Tamanta abhimata ekakaya. ආ මෙන්න මේක ඇඳ ගන්න. මේක තමයි මම කියා ගන්න උත්සාහ කරන්නේ. දරුවන්ගේ ඔළුවට දා ගන්න ඕන ඕක. ශිෂ්‍යත්ව කාලේ ඔළුවට ගිහිල්ලා නැත්තම් දැන්වත් දා ගන්න.
හරි. ඊළඟට ඉවරද පුතේ? ඉක්මන් කරන්න ඉක්මන් කරන්න චූටි. අනුත්තරා ඉවරද ඕනි? හරි. හරි. යටිල යන මෙහෙම මාත්‍රකාව මාත්‍රකාවක් ලියා ගන්න පුතේ. मातृकावल वर्ग सेंटीमीटर एकक आस्तरय हंदुनागेनीम आस्तरय हंदुनागेनीम वर्ग सेंटीमीटर एकक आस्तरय हंदुनागेनीम वर्ग सेंटीमीटर एकक विभाग टोके प्रश्न हनु वर्ग सेंटीमीटर एकक आस्तरे हंदुना गेनी वर्ग सेंटीमीटर एकक आस्तरे हंदुना गेनी हरिपुते ओन्न बलान वर्ग सेंटीमीटर एक हेदेन्ने मेन्न मेहेम एदोनी मात्ते कांदीमु सेंटीमीटर एकक दिग අඩිරුවල තියෙනවනේ චූටි එකක් සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල ආන්නෝකට කියන්නේ පුතේ වර්ග සෙන්ටිමීටර් එකක ආස්තරයක් කියලා තේරුණාද අඳින්න බලන්න आस्तरे की अने पुते तहाडुव की अने का मतक दें कार्डबोर्ड के अवेल लगवागी इवट तम मैं आस्तर की है सीयूम गाना कोटास दें पोते पिटुत आस्तर या वर्ग सेंटीमीटर एक का आस्तर या हरियट मंदी अड़ूले तीयनवे सेंटीमीटर अड़ूले तीयन सेंटीमीटर याक दिग सेंटीमीटर याक पलल समचतुराष्ट्रया सेंटीमीटर याक दिग सेंटीमीटर याक पलल समचतुराष्ट्रया सेंटीमीटर एक दिग सेंटीमीटर एक पालल समचतुराश नेतम पैतक दिग सेंटीमीटर एक आकु समचतुराश पैतक दिग सेंटीमीटर एक आकु समचतुराश हरे एंड लीवर रेनी याटिल याने में हिमर පැත්තක දිග සෙන්ටිමීටර් එකක් කු යටිල යන මෙහෙම පැත්තක දිග සෙන්ටිමීටර් එකක් කු පැත්තක දිග සෙන්ටිමීටර් එකක් කු समचतुराष्ट्राकार आस्तरे
පැත්තක දිග සෙන්ටිමීටර් එකක් වූ සමචතුරස්‍රාකාර ආස්තරය අස්තරය ආස්තරය වර්ග සෙන්ටිමීටර් එකක ආස්තරයක් ලෙස හැඳින්වේ. මේ ලියලා තියෙන්නේ වර්ග සෙන්ටිමීටර් එකක ආස්තරයක් ලෙස හැඳින්වේ. වර්ග සෙන්ටිමීටර් එකක ආස්තරයක් ලෙස හැඳින්වේ. වර්ග සෙන්ටිමීටර් එකක ආස්තරයක් ලෙස හැඳින්වේ. ආස්තරයක් ලෙස හැඳින්වේ. වර්ග සෙන්ටිමීටර් එකක ආස්තරයක් ලෙස හැඳින්වේ. හරි. දැන් යම් මාතෘකාවට හරි ඊළඟට ලියන්න තව එකක් ලියන්න වර්ග මීටර් එකක ආස්තරයක් හඳුනා ගැනීම ඔයාලට ඕන වෙනවා මේක වර්ග මීටර් ඉස්සරහට ඕන වෙනවා වර්ග මීටර් එකක ආස්තරයක් හඳුනා ගැනීම 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 හරි වර්ග මීටර් එකක ආස්තරයක් හඳුනා ගැනීම බලාගෙන චූටි වර්ග මීටර් එකක ආස්තරයක් හොඳට බලාගෙන මීටරයක් දිග මීටරයක් පළල මීටර් එකක් පැත්තක දිග මීටර් එකක් වූ සමචතුරස්‍රය ආන්නෝකට කියනවා වර්ග මීටර් එකක ආස්තරයක් කියලා වර්ග මීටර් එකක ආස්තරයක් ඇඳ ගන්න පුතේ මීටරයක් පැත්තක දිග මීටරයක් වූ ආස්තරයක් හරි මෙහෙම ලියන්න යටින් මෙහෙම ලියන්න පැත්තක දිග මීටර් එකක් වූ මේක ලොකුයි හොඳේ මේක ගොඩක් ලොකුයි මීටරයක් මෙන්න මෙච්චක් විතර ඇති පුතේ මීටරයක් දිග මීටරයක් පළල මීටර් කෝදුව දැකලා තියෙනවනේ අන්නේ උස පැත්තක දිග මීටර් එකක් වූ පැත්තක දිග මීටර් එකක් වූ පැත්තක දිග මීටර් එකක් වූ මීටර් එකක් වූ
समचतुराष्ट्राकार आस्तरे पैतक दिग मीटर एकाकु समचतुराष्ट्राकार आस्तरे समचतुराष्ट्राकार आस्तरे आस्तरे समचतुराष्ट्राकार आस्तरे वर्ग मीटर एकक आस्तरयक् ලෙස හැඳින්වේ 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 හරි දම්මං ගානක් දෙන්න හදන මන් දැන් රූප සටහනක් දෙනෝ අන්නේ රූප සටහනේ වර්ගඵලය මට මැනලා කියන්න ඕන ලෑස්තිද එනල් ලියන්න ප්‍රශ්නය පහත රූප සටහනේහි වර්ගඵලය සොයන්න පහත රූප සටහනේහි වර්ගඵලය සොයන්න पात रूप सटाने ही वर्ग पलय सयान नेतुक लिवद पात रूप सटाने ही वर्ग पलय सयान हरि मेन बुद्धे एंदगान समानो मे बेदेनो सर अंदीन को मे हेम कोटवाक मीटर एकाय मे वत्ते हेम अब मेक मीटर बागे हर तग्गाल मे आगे वर्ग पले हो वेडेक नांग हो मे आगे वर्ग पले हो इकमांकर तग्गाल मे आगे वर्ग पले हो हरि मुखद उत्तरे पुते बलमु वेडेक ना सुधु मैनिक मम किया वाला वेडो किया बलमु कोमद हादान्य किया राइट ओन बलान होयने हेटी ओन बलान मेतने एकाई
දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි. එහෙනම් පුතේ මීටරයක් දිග මීටරයක් පළල කියන්නේ වර්ග මීටර එකයිනේ. ඒ වගේ තියෙනවා දහයක් කොටු දහයක්. ඒ කියන්නේ වර්ග මීටර 10යි. බලාගෙන ඉන්න. ඊළඟට මෙතන දැන් දෙන්නෙක් දෙන්නෙක් එකතු වුණාමනේ භාගනේ තියෙන්නේ. මේ වගේ කොටුවක්ගේ භාගයක්. එහෙනම් දෙන්නෙක් එකතු වුණාම තමයි එකක් හැදෙන්නේ. 11යි. මේ දෙන්න එකතු වුණාම 12යි. තවත් භාගයක් ඉතුරුයි. एनम पेटी उत्तरे एकाई देकाई तुनाई हतराई पहाई दहाई एकोलहाई दोलहाई दोलहाई बागे नतांग दोलहाई दशम पहाई वर्ग मीटर नतांग दोलहाई देकेंग एकाई वर्ग मीटर आदरणीय दुए पुते ओये देखे मोकक्कावत तो बदाक्षी අත උස්සන්න මේක ආවන සුදුමැණික මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. තව එකක් දෙන්නද? තව එකක් දෙන්න කියන කන්නේ. හා තව එකක් දෙන්න. ඉක්මන් කරන්න. මේ හැම එකක්ම මීටරයක් දිග පළල. හැබැයි මෙතන මීටර දෙකෙන් එකයි භාග. හා මේවා දෙකෙන් එකයි මීටර. ඉක්මන් කරන් චූටි. මේ ඔක්කොම මීටර වලින් තියෙන්නේ. පග් ගාලා හදලා දෙන්න බල. අඳින්න පුතේ. ओय भागे टाहन හරි
උත්තරේ දාන්න බලන්න පුතේ chat එකට උත්තරේ දාන්න මයි අම්මා සියලු දෙනාම chat එකට දාන්න ලැට් එකට නෙමෙයි හොඳේ නැත්තම් දුවාවි අම්මේ උදයන්ක සේකුව ලැට් එකට මේ උත්තරේ දාන්න කියලා අයිමින් කොමෙන්ට් එකට දාන්න මේ ලැට් එකට නෙමෙයි හොඳේ chat එකට අම්මල බයි මේ මොකක්ද මූට් උනේ කියලා හරි පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙතන බාගනේ 9යි 10යි 11යි 12යි එතකොට මේ දෙන්න 13යි මේ දෙන්න 14යි මේ දෙන්න 15යි ආදරණීය දුවේ පුතේ උත්තරේ 15යි වර්ග මීටර් අත උසන් ඒක ආපු කාන්නේ කවුමද කවුමද ඉන්නවද පුතේ යස් කියලා දාන්න කවුමද හරි තේජක හරි දැන් මෙන්න මේක ආවනම් 15 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් 15 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් හරි ලියන්න මාත්‍රිකාව ඔන්න දැන් තමයි පාඩමේ හදවතට ආවේ බලන්න උගන්නනකොට ලැප්ටොප් සද්ද එනවා ලැප්ටොප් සද්ද එනවා පුතාලා දන්නව හදවතේ සද්ද මොකද්ද සුදු හදවතේ සද්දේ ගිඩි 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 නැහැ ලැප්ටොප් රයිට් ලියන්න මාත්‍රිකාව ස්විජ් කෝණාෂ්ටාකාර ආස්තරයක වර්ගඵලයේ සෙවීම සඳහා සූත්‍රයක් ගොඩනැගීම ත්‍රිකෝණාෂ්ටාකාර ආස්තරයක වර්ගඵලයේ ගොඩනැගීම සඳහා සූත්‍රයක් ගොඩනැගීම ත්‍රිකෝණාකාර ආස්තරයක වර්ගඵලයේ ගොඩනැගීම සඳහා වර්ගඵලය සොයා ගැනීම සඳහා සූත්‍රයක් ගොඩනැගීම ත්‍රිකෝණාෂ්ටාකාර ආස්තරයක වර්ගඵලය සෙවීම සඳහා සූත්‍රයක් ගොඩනැගීම අනුත්තර කොන්ද කෙලින් තියාගන්න ඉගෙන ගන්න වෙලාවට පැටියෝ හරේ මේ හාන්සි වෙලා එහෙම කරන්න එපා හොඳ නැහැ රයිට් හරි දැන් පෑන පැත්තකින් තියාගන්න පුතේ සුපිරියට කියලා දෙනවා හැබැයි එකපාරයි සුපිරියටම කියලා දෙන්න එකපාරයි පෑන පැත්තකින් තියාගන්න කොන්ද කෙලින් තියාගන්න මෙන්න මේ ජැක් එක අයින් කරන්න මූසල ජැක් එක අයින් කරන්න අතේ තියෙන කිසිම දෙයක් අතේ තියාගන්න එපා රත්නායක ඔය මොකද්ද අතේ තියෙන්නේ एंट्री एक हरे सांदरु रत्ना एक आगे नहीं अन्न उद्यांग से सुपीरियर टे केला देना हाँ दा बालान उद्यांग से के तार के मेरे का समाहरण टे तेरे ही दन्ने बड़ा आगे नहीं मेन्न पुते स्थित को नाश्रिया मैया की दिक्कत पहाई मीटर मैया की दिक्कत तुनाई मीटर चूटी पुती මටෝන මෙයිට වර්ගඵලය වර්ගඵලයට සූත්‍රය පුතාල දන්නෝ මේක දිග නිව මේක පළල නිව ඔන්න අහගෙන ඉන්නකෝ සුදු ඔන්න බලන්න සර් කපටි කමට කරන වැඩේ බලන්න ඌ මෙන්න මේ මීටර් පහ හරියටම පහට බෙදෙනවා
आन मैं मीटर तू ना हरियटम तू ना टबेदनो ए पुते की यक तीन वाद बालानो को एकाई देकाई तू ना ही हतराई पाए आए हतराई आटाई ना मैं दहाए पाल वाई नीव ऐह नाम पुते मातकत यागान ना सिजुको नास्त्रक सिजुको सिजु कोनास्त्रे वर्गपाले वर्गपाले समान है पुते दिग दिग पहाई नीव पहा वैडी करना वा तूने पहा वैडी क्रीम तून अन्न बालान रिजुकोना से वर्ग पाले गान्न पुलवा दिग गुण क्रीम पालेल तेरुनाद एना मतकतिया गान्न पुते लोकेतियन ओनेम रिजुकोनास्टेक वर्ग पालिय गान्न पुलुवां दिग गुण किरीम पालले पहदिरिद हरि दं बालमु दिगट गान्नो मम एल कियल दिगट मम गान्नो एल कियल पाललट गान्नो बी कियल एनं पुते केलिम सूत्रयक गणना गान्न पुलुवां रिजुकोनास्टे वर्ग पालिय ए ඒ සමානයි පුතාලට මතකද උදයන්ග සර් කලින් කියලා දුන්නා වර්ගඵලයට ගන්නේ කැපිටල් A වර්ගඵලය සමානයි දිග L නෙව දිග L පළල B එහෙනම් L ගුණ කිරීම B ඔන්න පුතේ ඉතාමත් ලස්සන සූත්‍රයක් මෙන්න මේකට තමයි කියන්නේ සූත්‍රයක් කියලා සිජිකෝනාස්ත්‍රක වර්ගඵලය සෙවීමේ සූත්‍රය කියන්න බලන්න සූත්‍රය මොකද්ද A සමානයි LB කියන්න පුතේ A සමානයි LB අදින්නම් කියන්න චූටි ලෝකේ තියෙන ඕනෑම ඍජු කෝණාස්ත්‍රික වර්ගඵලයේ හැවීම කොහමද A සමානයි LB නැත්තම් දිග ගුණ කිරීම පළල තේරුණු කට්ටිය අත උස්සන් රයිට් ලියා ගන්න ලෝකෙතියන ඕනෑම ඍජු කෝණාස්ත්‍රික ඕක ඔයාලා දන්නෝ ඒ උනාට කියලා දුන්නා මෙහින් ලියන්න
හරි පුතේ එනං දිග එල් නම් පළල බී නම් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළල ඒ කියන්නේ එල් ගුණ කිරීම බී එල් බී තේරුණානේ රයිට් ඊළඟට මාතෘකාව ලියන්න සමචතුරස්‍රාකාර ආස්තරයක වර්ගඵලයේ සෙවීම සඳහා සූත්‍රයක් ගොඩනැගීම සමචතුරස්‍රාකාර ආස්තරයක සමචතුරස්‍රාකාර ආස්තරයක සමචතුරස්‍රාකාර ආස්තරයක ආස්තරයක සමචතුරස්‍රාකාර ආස්තරයක වර්ගඵලයේ සෙවීම සඳහා සූත්‍රයක් ගොඩනැගීම වර්ගඵලයේ සෙවීම සඳහා සූත්‍රයක් ගොඩනැගීම සූත්‍රයක් ගොඩනැගීම හරි පතරණි පෑන පැත්තකින් තියාගන්න හොඳට අහන් හිටියොත් විතරයි මේක තේරෙන්නේ ඒ නිසා හොඳට අහන් ඉන්න වෙනවා හරි අපේ තල රූප වලින් ගත්තම සමචතුරස්‍රයකට ලැබෙන්නේ විශේෂ තැනක් කියනවනේව ඉතින් අකින්නකෝ අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න රයි මෙන්න පුතේ සමචතුරස්‍රය මොකද්ද යාගේ විශේෂත්වය පාද හතරම දිගින් සමානයි නේව දිගත් ඒ පළලත් ඒ ආන් මෙයා ඍජු කෝණාශ්‍රයක්ම තමයි නමුත් වෙනස් පාද හතරම දිගින් සමාන එහෙනම් පුතේ සමචතුරස්‍රයක වර්ගඵලය ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළලෙන්ම හැබැයි දැන් ඕකට කියන්නේ පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග කියලා කමන්නේ ඔහොම ගමු එතකොට දැන් ගන්න පුළුවන් එතකොට දිග A වර්ගඵලය කැපිටල් A සමානයි දිග සිම්පල් A A වැඩි කිරීම සිම්පල් A එහෙනම් ආදරණීය දුවේ පුතේ ඒ ඒගෙන් වැඩි කරාම ඒ වර්ගණේව ආන් අන්න බලන්න ඒ ඒගෙන් වැඩි කරාම ඒ වර්ගණේව ඒ කියන්නේ පැත්තක දිගේ වර්ගය එහෙනම් සමචතුරස්‍රයක වර්ගඵලයනෝ ඒ වර්ගය कैपिटल ए समान है सिंपल ए वर्ग अतौसाने तेरनु कांडे हरे डेंग ओन्न तरंगेट गणन हदन्न हदन्न लास्टिद राइट लिया गन्न पुते
හරි. සමචතුරස්‍රයක වර්ගඵලය ගන්න පුළුවන්. ඒ වැඩි කිරීම ඒ ඒ වර්ග. හරි. දැන් ඔන්න ගණන් ටිකක් හදන්න හදන්න. ලෑස්ති වෙන්න. වැඩිය නෙමෙයි ගණන් හයක් විතර දෙනවා. පහක් හයක් දෙනවා. ටක් ගාලා හදලා උත්තර ටික දාන්න ඕන. පටපට ගාලා චැට් එකට. හරිනේ. ආ. ඔන්න දැන් අපි දැන් අරුම පුදුම ගණන් ටිකක් හදන්නයි යන්නේ. ඩිංගක් ඉන්නකෝ. ආගෙන ඉන්නකෝ. ආ. අංක එක. ත්‍රිකෝණාශ්‍රය. දිග 12 සෙන්ටිමීටර්. පළල 8 සෙන්ටිමීටර්. හරි දැම්මගේ රත්තරනේ ඔය හතර දෙනාගේ වර්ගඵලය හොයලා දෙන්න ඉක්මන් කරන්න හදලිවර කාණ්ඩේ උත්තර ටික දාන්න පටපට ගාල එක්පං කරන්න නෙතුකකෝ ඉන්නනේ බත් කවනව ඇති ආ එක්මං කරන්න
හරි. සුදු උත්තර හතරම ආපු කාණ්ඩේ. ආන් වෙරි ගුඩ්. ඔන්න පළවෙනි එකට උත්තරේ. මම සූත්‍රලි දන්නවනේ ඉතින් සූත්‍ර ලියන්න අනිවාර්යෙන්. දරුවනේ සූත්‍ර ලියන්න පුරුදු වෙන්න. ඒක අනිවාර්යෙන් පුරුදු වෙන්නම ඕන. බලාගන්න. එහෙනම් පුතේ ගන්න පුළුවන්. මෙතන ඉඩ මදි නිසා මම මේක ඇතුලේ ලියනවා. සෘජුකෝණාශ්‍රේ වර්ගඵලය සමානයි. දිග ගුණ කිරීම පල්ල. දිග 12යි. පළල 8යි. 96යි වර්ග සෙන්ටිමීටර්. ආදරණීය දුවේ පුතේ ඒකකයේ වර්ග වෙන්න ඕන. අත උසන්නේ ඒක හරිනම් හරි දාගන්න. රතු පෑනෙන් හරි දාගන්න චූටි. 96යි වර්ග සෙන්ටිමීටර්. පළවෙනි එක හරි. දෙවෙනි එක චූටි. වර්ගඵලය. ත්‍රිජකෝණාශ්‍රයක වර්ගඵලය සමානයි. දිග ගුණ කිරීම පල්ල. දිග 20යි පළල 8යි. උත්තර 160යි වර්ග සෙන්ටිමීටර්. මගේ රත්තරම් පුතේ 160 ආව නම් ඔබ දක්ෂයේ. හරි දා ගන්න පුතේ. හරි දා ගන්න. අත උසන්න බලන්න හරි කාණ්ඩේ. සුපිරි. තුන්වෙනි එක. සමචතුරස්‍රයක සමචතුරස්‍රයක වර්ගඵලය සමානයි. ඒ වැඩි කිරීම ඒ. නැත්තම් පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. එතකොට 8 වැඩි කිරීම 8 වර්ග සෙන්ටිමීටර් 64යි. වර්ග සෙන්ටිමීටර් 64යි. වර්ග සෙන්ටිමීටර් 64යි. ඊළඟට මෙතන සමචතුරස්‍රයේ වර්ගඵලය පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග 16 වැඩි කිරීම 16 චූටි 16 16 න් වැඩි කරාම කීයද 256 ආදරණීය දුවේ පුතේ වර්ග සෙන්ටිමීටර් අනිවාර්යෙන් දාන්න හරිනම් හරි දාග හරිනම් හරි දාග ලියන්න මාතෘකාව අලුත් මාතෘකාවක් මෙමගින් ඇසිය හැකි විභාග මට්ටමේ ගැටලු අද කොහොම හරි පාඩම ඉවර කළ දෙන්න මෙමගින් ඇසිය හැකි මෙමගින් ඇසිය හැකි විභාග මට්ටමේ ගැටලු රයිට් ඔන්න බලන්න ඔබට මං අවස්ථාව දෙන්නද හා මං අවස්ථාව දෙන්න කවුද බලමු පන්තියේ මේක හදන්නේ මම උගන්වන්නේ නැත මම උගන්වන්න කලින් හදන්න පුළුවන් නම් ඒක තමයි වීරකම බලමු පන්තියේ කී දෙනෙක් මේක හදයිද කියලා හදන්න පුළුවන් නම් හදන්න මෙන්න මෙයාගේ වර්ගඵලය
राइट ओके पुते ओब दक्षिक नांग मैं के वार्ग पाले होयान ऐतर में बैठ देख पुते पुलवा नंग होयान मटा कालिंग होयने का तमाय दक्ष काम मटा कालिंग होयान ना चामुदी चामुदिले आईया इन्ने आईया के उदाव का ना ताहना मान माटा पेनो बाबा वा के अंदर टहारे में आनो पुते आइये उदाव कराने पाक के लेट हिता न देन आइये ला दानो में करने हैं ठीक और आले हितल करान सर हिलमी हिमली सर अपिट मी वागी कक वर्ग पले हुए न अपिट कीर दुन्ने हैं नी एक तमें मोले औषध इकमां करान शाहीना को आपे में सुविनी लगी ना आधे एक पांक करन दो नहीं හරි සමහරු දාලා තියෙනවා 147 86 56
एमको मे मेचर उत्तर तो क्यूवट पीलिगे मे ओ बेहदे दिदास दास गान कियला विभाग गानक मे हदवे एम क्यूवन हदने अत उत्साह हदल इवर कांडे गोड कट्टिया दाने असू असू आप कांडे अत उत्साह वाला राइट ඔන්න බලන්න ක්‍රමේ තාවෙලාව ඕනද ඔන්න බලන්න ක්‍රමේ පුතේ ක්‍රමේ තමයි පුතේ බලාගෙන ඉන්න මේ වගේ එකක වර්ගඵලය හොයන්න අපි දන්නේ නැහැ නේව එහෙනම් පුතේ අපි කරන්න ඕන ඉස්සෙල්ලම දන්නත කෙනෙක් විදියට කඩා ගන්න ඕන මෙතනින් කැඩුවම ඔන්න ඍජු කෝණ ආශ්‍රය ඊට පස්සේ මෙතනින් කඩන්න පුළුවන් අන්න බලන්න දැන් ඔයාලට පේනවද ඍජු කෝණාස්ත්‍ර තුනක එකතුවක් ඍජු කෝණාස්ත්‍ර තුනක එකතුවක් පේනවද අන්න බලන්න දැන් පැට්ටියෝ එකේ වර්ගඵලය හොයලා දෙකේ වර්ගඵලය හොයලා තුනේ වර්ගඵලය හොයලා එකතු කරා නම් උත්තරේ නෝ හරි දැන් බලමු කොහොමද දිග සහ පළල ගන්න කියලා අන්න බලන්න මේක නම් දිගයි පළලයි තියෙනවා මේක 4යි නම් මේකත් 4යි මේ ඉරි වලින් කියන්නේ ඒකනේ එහෙනම් 8ෙන් 4ක් ගියාම මේකත් 4යි 4 ඊළඟට हाय हाएं मेतन हाय मेतन देखा हाएं देखा गया मेतन हाथरा तो मेतन दिगाई पालला हारी इलंगट मेतन संपूर्ण हाएं मेक देखा नहीं वह एना इतना दिगाई पालला हारी एना वेडे हारी एना मंगान एक रिजुकोना से वर्ग पाले दिग वैडी किरीम पाल दिग की अद एक किये ने किनागे अट्टाई पालला हातर है मनोविधि टा कड़ागत्ता तू उत्तरे नो अटवरा खातर तीस देखा है हरे इलंगड़ पुते देखा किये ने किनाग वहाँ लाते उस सपकान यात पहाल दान पुते नेतान सर पेन ने अरे इलंगट देखे वर्ग पाले देखे वर्ग पाले देख के ना ऋजुकोणाश्रय वर्ग पाले दिग गुण किरीम पालल दिग की हतराय हतराय अटाय पालल हतराय ए तीस देखा ए तीस देखा देवनीय का तीस देखा इलंगट तुंगनी एक तुंगनी ऋजुकोणाश्रय वर्ग पाले दिग वैडी किरीम पाल अट वैडी किरीम देख दास है दास है दंपुते मूल रूपे वर्ग पाले गन पुलवा ओयोक्कम एक तो कराम मूल रूपे वर्ग पाले मूल रूपे वर्ग पाले गन पुलवा ओयोक्कम एक तो करम तीस देखा दास है तीस देखा दास है उत्तरे उपहारी पुते असुआई वर्ग सेंटीमीटर आदरणीय दुए पुते असु आवन उपसभा दाक्षे असु आवन उपसभा दाक्षे ඔබ ඇත්තටම දක්ෂයෙක් සුපිරි වීරවරයෙක් පෞරාණික වස්තුවක් රාවණාගේ ඥාන ගෑවිලා තියෙන. අහලා බලන්න ඔයාලගේ මුත්ත හරි කිරිකිත්තකින් හරි රාවණා නෑදෑවද කියලා. දරුවෙක් දාලා තියෙනවා. සර් කියලා දෙන්නේ දේවල් නියමටම තේරෙනවා.
थैंक यू अरे ओयाले दान कमेंट किन तमे मार सतुर बुदे ताऊ गाना नहीं थे ना हरे 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 लेली वर का दें गाना देनो सुपीरिम गाना ऐतरम में कह दुओ ओब सेबे दाक्षे विभाग मट्ट में गाना दें अपि हादानी विभाग मट्ट में गाना राइट ओके मकान दे हाँ किया नको ओके मैंने गाना सुपीरी गाना इडमाक इडमाक इडमे पुते मेतन तीनो सीम पूल लेका नान तटा किया मेन मेतन मेतन तीन वा विवेकी वा इन तना मेक इडम विस्साई मीटर दिगाई दहाटाई मीटर पललाई मेक हायाई मीटर मेक हातराई मीटर मेक हातराई අපිට කියන්නේ පුතේ මෙන්න මේ ටිකේ තනකොළ තියනවලු තනකොළ උදයන්ගසේ මේ කොළ පාටින් දාන ටිකේ තනකොළ දාලා තියෙන්නේ මැලේසියන් එක නෙවෙයි ඕස්ට්‍රේලියන් එක ඕස්ට්‍රේලියන් තනකොළේ දාලා තියෙන්නේ අපිට අහනවා අන්නේ තනකොළ දාපු ප්‍රදේශයේ තනකොළ දාලා තියෙන ප්‍රදේශයේ वर्गपाले तनकोल दाल तीन प्रदेश वर्गपाले हरि पुलवाण ओब जावनागे लंगम किट्टु ने दे रावनागे रावनागे किट्टु मने बालम
හරි කරන්න මෙහෙමයි පුතේ ඔන්න බලන්න සුදු වෙලාව ඇතිනේ කොහේ වර්ග මීටර් දාන්න වර්ග සෙන්ටිමීටර් නෙවෙයි මීටර් සුදු බලාගෙන ඉන්න ඉස්සෙල්ලම තුන් දෙනෙක් ඉන්නවනේ ඍජු කෝණාශ්‍රය 1 ඒකට 1 කියලා දාගන්න මේකට 2 කියලා දාගන්න මේකට 3 කියලා දාගන්න එතකොට හරි 1 2 3 ඔන්න බලන්න ඉස්සෙල්ලම 1 කියන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල දිග කීයේ 20යි පළල 18යි උත්තරේ 360යි වර්ග මීටර් අත උසන්න ඒක ආපු දරු 360යි දැන් කරන්න තියෙන්නේ පුතේ ලොකු එක්කෙනාගේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මේ දෙන්න අයින් කරා නම් හරිනේ ලොකු එකෙන් මේ දෙන්න අයින් කරන්න හරි ඊළඟට දෙකේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල 6 වැඩි කිරීම 4 24යි වර්ග මීටර් 24යි වර්ග මීටර් ඊළඟට සමචතුරස්‍රී වර්ගඵලය 4 වැඩි කිරීම 4 16යි වර්ග මීටර් එතකොට පුතේ කෙලිම ගන්න පුළුවන් තනකොළ වල වර්ගඵලය එකෙන් අඩු කරනවා 2යි 3යි එකෙන් අඩු කරනවා 2යි 3යි එතකොට 1 කීයේ 360 න් අඩු කරන්න 24යි 16යි 360 න් අඩු කරනවා 24යි 16යි 40යි එතකොට 360 න් 40ක් ගියාම 320යි වර්ග මීටර් 320යි වර්ග මීටර් ආදරණීය දුවේ පුතේ 320 ආවන ඔබ සැබෑ දක්ෂයෙක් හරි පාඩම ඉවරයි තවත් කතා කරන්න දෙයක් නැහැ තල රූපවල නිමානිය කියලා එකක් තියෙනවා ඒක මම කරා ඒක තමයි අර පළවෙනියටම කරපු ප්‍රැක්ටිකල් එක අර පුතාලට ආස්තරයක් ගේන්න කියලා කාමරේ මැන්නුවේ දිග පළල ආන්න ඒක තමයි කරන්න තියෙන්නේ හරි ලියා ගන්න gedara වැඩ වෙලාව ගියා දැනුණද ඒ මට දැනෙන්නේ නැහනේ වෙලාව ගියා දැනුණේවත් නැහැ එහෙනම් පුතේ ලියා ගන්න වර්ගඵල පාඩමේ සියලුම අභ්‍යාස කරන්න ලබන සති එනකොට මෙන්න මේ gedara වැඩ ටික අරන් එන්න පුතේ අරය සෙන්ටිමීටර් 4ක් වුණු අරය සෙන්ටිමීටර් 4ක් වූ වෘත්ත වෘත්ත 10ක් අරන් එන්න පාට පාට කොළ වලින් අරය සෙන්ටිමීටර් 4ක් වූ වෘත්ත ඔන්න මේ අරය සෙන්ටිමීටර් 4ක් වූ වෘත්ත 10ක් කපන් එන්න පාට පාට කොළවල් වලින් ලබන සතියේ පාඩම වෘත පාඩම සුපිරි පාඩම කවකටු පෙට්ටිය අනිවාර්යෙන් ඕන කවකටු පෙට්ටිය ඒ ටික කරන්න හරිනේ එහෙනම් පුතේ වර්ගඵල පාඩම ඉවරයි මම රෑ 12 වෙනකම් බලන් ඉන්නෝ පුතාලා ගෙදර වැඩ ටික එවනකම් මම බැලුවත් නැතත් කමක් නැහැ අද දේ අදම කරන්න පුරුදු වෙන්න එවන්න මට ප්‍රශ්න ටික කරලා ටග් ගාලා අභ්‍යාස ටික ඔක්කොම කරන්න හරි එහෙනම් පුතේ නැගිටලා ආයිබෝවන් කියන්න උගන්නපු ගුරුවරයාට ආයිබෝවන් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා හරි බුදු සරණයි